ඊබෙරදා රසීමේ හිරු මීඩියාගේ මම කීපු දෙයක් විකෘති කරලා ජනතාවට ඉදිරිපත් කළා තියෙනවා. මම දේශපාලනට ආවේ 1960. දැනට අවුරුදු 59ක්. මම කාටවත් දොස් කියලත් නැහැ. මම කාටවත් ගාලත් නැහැ. මම කාවත් මරණ කියලත් නැහැ. මගේ එහෙම අදහසක් කවදාවත් නැහැ. මේ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්නට කෝටබ්බේ රාජපක්ෂ පරදණ්ඩේ කියලා මම කිව්වේ. නමුත් කැත විදියට ඉරු නාලිකාවෙන් කියලා දෙනවා. මම කිව්වලු කෝටබ්බේ රාජපක්ෂව මරන්න ඕනේ කියලා. වචනේ පව හරියට දන්නේ නැහැ. මොකද මම මේ වචනේ කවදාවත් පාවිච්චි කරලා නැහැ. ඉරු කරපු මේ වැරදි වැඩට මම නිකන් ඉන්නේ නැහැ. මම උසාවි යනවා. රාජපක්ෂ පවුලේ අපේ පවුලත් එක්ක හරි සම්බන්ධයි. මම මේ මැතිවරණයේදී කොයිතරම් සම්බන්ධකමක් තිබුණත් කෝටබ්බේට උදව් කරන්න ගියේ නැහැ. හේතුව අන්තවාදීන්, ජාතිවාදීන් සියලු දෙනාම ඒ කණ්ඩායමට එකතු වෙලා තියෙන නිසා මම බැලුවා සජිත් ප්‍රේමදාස මැතිතුමාට උදව් කරන්න. මයිතනේ ෆෞසි මැතිතුමාට විශාල අසාධාරණයක් කියවස්සයි සිදුලා තියෙන්නේ. ප්‍රවෘත්ති විකෘති කර දැක්වීම මං හිතන්නේ බරපතල වරදක්. මැතිවරණයකදී ඒක ඉතාම බරපතල වරදක්. අපේක්ෂකෙක් පිම්බීම සඳහා තවත් අපේක්ෂකෙක් අපහසුතාවයට පත් කිරීම සඳහා මං හිතන්නේ එවැනි කාරණා අපි මාධ්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි මාධ්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ සාධාරණත්වය. තරංග සියලු දේ ජනතාවට අයිති පොදු දේපල ඒව ලබලා දෙන්නේ ජනතාවගේ යහපත සඳහා පමණක් මිස මාධ්‍යවල ලේපිපාසයකටවත් නැත්තම් තමන්ගේ පෞද්ගලික කටයුතු ඉටු කරගන්න නෙවෙයි කියන එකත් අපි මේ අවස්ථාවේදී විශේෂයෙන් මතක් කරනවා. මේ අතර මෙම ප්‍රවෘත්ති විකාශ කිරීමේදී මැතිවරණ නීති නොතකා මාධ්‍ය අවභාවිත කර ඇති බව පවසමින් ඊට නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා අමාත්‍ය මංගල සමරවීර මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ෆෞසි මහතා සිදු කළ ප්‍රකාශය හිතාමතා සාවත්‍ය ලෙස නිර්මාණය කරමින් වෛරී සහගත ප්‍රකාශයක් ලෙස ප්‍රචාරය කිරීමෙන් ජාතිවාදී ගැටුම් නිර්මාණය කිරීමට දැරූ කුමන්ත්‍රණකාරී උත්සාහයක් බව එම පොත නැරඹූ ඕනෑම අයෙකුට වැටහි යන කරුණක් බවයි අමාත්‍ය මංගල සමරවීර මහතා අදාළ ලිපියෙන් පෙන්වා දී ඇත්තේ. එහෙයින් වෛරී සහගත පුවත් ප්‍රචාරය සම්බන්ධයෙන් මෙම නාලිකාව පිළිබඳව නීත්‍යානුකූලව ගත හැකි උපරිම පියවර ගැනීමට කටයුතු කරන ලෙසයි අමාත්‍යවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාකෙන් වැඩිදුරටත් ඉල්ලීම් කර ඇත්තේ.